අයිබෝන් සුබදැසනක් බ්‍රහස්පතින්දා නොගසවන අපේ උදෑසන මේ අර ගිය සති වගේ පාරම මේ සතිත් පැබාගයක් විතර පහුනේ ගෙදර ඉන්න පුංචි දරුවන්ට යමක් උදේ පාන්දර දීලා ඉන්නපේ ඒ හින්දා මට මතක් වුණේ මේ ගෙදර දොර මුල්ලේ එහෙම නැත්නම් ගෙදර තියෙන කෝටු වැඩ පටන් ගත්ත කාලෙ වෙන්න පුළුවන් මේ ආයේ ඒකනේ පුංචි දරුවෝ දුවන පයින්ව දඟලනකොට සමහර වෙලාවට වැරදිත් කරනවනේ වැරදි සිද්ධ වෙනවනේ ඉතින් ඒකට පාඩමක් උගන්වන්න සමහර විට ගෙදර කෝටුව වැඩ වෙන්න පුළුවන් වැරදි සිද්ධ වෙන්න ඇත්තේ කාගේ අතින්දනේ හැම දෙනෙක්ම අතින් ඕන වෙලාවක වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන් හැබැයි වැරද්දක් සිද්ධ නොවෙන්න වග බලාගන්න අපිට මේ මනුෂ්‍යත්වේ පාර කියලා දෙනවා පුංචි දරුවන්ට වැරද්දක් වුණාම කෝටුවක් අරන් තලන එක නම් එච්චර හොඳ නෑනේ ඊට වඩා වැඩි ක්‍රම වෙනස් විදි දැන් තියෙන බව තමයි හොයාගෙන තියෙන්නේ මේ අපි පුංචි දරුවෝ ගැන කතා කරන එක පැත්තකට තියෙනවා ඔව් හැබැයි මේ වැරද්ද ගැන කතා කරාට ප්‍රශ්නයක් නෑනේ ඒක ප්‍රශ්නයක් නෑ මේ අපි ඉගෙනගෙන තියෙනවා සමහරලාට අපේ ජීවිතේ අපිට හම්බෙච්ච හොඳම ගුරුවරයා අන්තිමට සිද්ධ වෙච්ච වැරද්ද කියලා. මොකද ඒ වැරද්ද කියලා කියන්නේ අපිව මානසිකව වටන අපිව බිඳ දාන ජීවිතේම අපිට නැති කරන එකක් නෙවෙයිනේ. එතනින් එහාට ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙන තැනක්. ඒ හින්දා අපි වැරද්ද පසුතැවීමට පසුබෑමකට හේතුවක් නොකරගෙන ඒක අපේ ජීවිතේට පාඩමක් කරගමු. ඊළඟ කාරණේ තමයි වැරද්දක් අපි අතින් සිද්ධ වුණාම අපි හැම විටම බලාපොරොත්තු වෙනවානේ තව කෙනෙක් සමාව දෙයි කියලා. ඒ සමාව දුන්නොත් සමහර වෙලාවට අපිට අපේ ජීවිතේ හදාගන්න බැරිකමක් තියෙනවා. ඒ සමාවම නෙමෙයි ගැටලුව. අපි අතින් වැරද්දක් වුණ බව අපිම තේරුම් අරන් මට සමාව දෙන්න පුළුවන් තැන තමයි මං වර්ධනය වෙන්නේ දියුණු වෙන්නේ. මට හිතෙනවා මේ මනුස්ස ඒක හරි වටිනවානේ. දැන් මම වැරද්දක් කරපු බව මං පිළි අරගෙන හරි අපි ඉදිරියට යන් මේ කාය නොවෙන්න වග බලාගමු කියලා මම මට කතා කරන එක හරි වටිනවනේ එහෙනම් තමන්ට තමන් සම්බන්ධයෙන් මෙහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා ඔබට දැනේ ඒ වගේ වටිනා දේවල් ගොඩක් බොහොමයක් අද දවසේ නුගසනේ අපි එකතු කරලා තිනවා උදේම නිවාඩු කාලෙත් නිසා ඔබේ නිරෝගී ජීවිතය ගැන අපි කතා කරන්න අමතක කරන්නේ ඔව් ඒ වගේම යුම් පිහුම් කලාවේ අලුත්ින් හොයාගෙන යන බලාපොරොත්තු වෙන නිසා දේශීය ආහාර රටාවට ගැලපෙන ආහාරයක් හදන්න අපි අද බලාපොරොත්තු වෙනවා එතකම සෙන්ට්‍රල් රෝහල පිළිබඳව තවදුරටත් ඔබේ නිරෝගීකම ගැන කතා කරනවා පතරම් රහිත ඇඳුම් නිර්මාණ කලාව දැන් ඔබට gedara ඉඳලා ඇඳුමක් ලස්සනට විලාසිතාවක් කරගන්න මහගන්න පුළුවන්කම ඇති කරා ඒ අද දවසෙත් ඒකේ තව දිගුවක් සිද්ධ වෙනවා ලියා වෙතින් ලස්සන රහස් අරගෙන අපි ඔබ හමුවට එනකොට හේමා ස්ත්‍රෝහල අනුග්‍රහකත්වයේ දක්න විශේෂාංගෙනුත් මුර ගැහෙන බලාපොරොත්තුව තියෙන ඒ වගේම මේ මොනරාගල ප්‍රදේශයේ කාන්තාවන්ගේ ව්‍යවසායකත්වේ නම් නගා සිටවන්න විශේෂ වැරැද්දියක් තුන නිසා ඒ වැඩපිළිවෙලට අදාළව කාන්තාවක මෙතනට ගෙනවිත් කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මනෝ ජිස්සර ඉස්කෝලේ යන කාලේ BSP බැක්ස්ට්‍රීට් බෝයිස්ලට පුදුම කැමැත්තක් තිබ්බා. ඒ කියන්නේ එහෙම තියෙනවනේ ට්‍රෙන්ඩ් එකේ තියෙනකොට අපිත් ආස වෙනවා. මේ කොල්ල අරන් ලියනවා. මෙන්න මෙහෙම quit playing games with my heart. ඒක නෙමෙයි හැබැයි මේ. අපි උදෑසන අපේ වැඩසටහන ආරම්භ කළේ මේ වැරද්දක් වුණාම ඒක තේරුම් ගන්න ජීවිතය හදාගන්න ඉඩක් තියෙනවා කියලා. දැන් සමහර වෙලාවට අපි කියනවා ඉස්සරට සාපේක්ෂව දැන් වෛද්‍ය විද්‍යාවේ වැරදි වෙනවා සෑහෙන අඩුයි. ඒ නිසා නිවැරදි ජීවිතයක් වෙනුවෙන් වඩා සාධනීය ජීවිතයක් වෙනුවෙන් මගක් තියෙනවා කියලා. සමහර වෙලාවට කියනවා නෑ සමාජීය කාරණාවලදී ඒක එහෙම නෑ. දැන් වැරදි වෙනවා වැඩි සමාජය ගත්තාම. විවිධ විදිහට අපි මේ වැරදි නිවැරදි භාවය පිළිබඳ කතා කරනවා. හැබැයි කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාවේ වැරදි අවම කරගෙන විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වන සුවහසක් අපේ ආදරණීය වෛද්‍යවරුන් අතර කියවෙන රැඳෙන නමක් තියෙන වෛද්‍යවරයෙක් අද අපි ගෙනාවා අපේ මැදිරියට. ඒ තමයි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාම ගුණතිලක මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් පාදලෝ. දැන් අපි ඉස්සෙල්ලාම කතාව පටන් ගමු මෙන්න මෙහෙම. දැන් සංසන්දනාත්මකව අපි යම් යම් දේවල් කතා කරනවා ගෙනහැර පාන දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් වගේ නෙවෙයි ඉස්සර හොඳයි කියනවා හැබැයි දැන් හොඳයි කියන කට්ටියකුත් ඉන්නවා දැන් නිරෝගී භාවය සහ මේ මරණයක් සිද්ධ වීම ගැන කතා කරනකොට අපි කියනවා දැන් ඉස්සර නම් මීට වඩා ඔය අපේ ආදි මුතුන් මිත්තන්ගේ කාලේ එහෙම නැත්නම් අපිට પરම්පරා කීපයකට උඩදී හරි නිරෝගීව හිටියා දැන් ලෙඩ වැඩි සමහර අය කියනවා නෑ එහෙම නෙවෙයි තත්ත්වය ඉස්සර ලෙඩ තිබ්බා ඒව හරියට අඳුරගත්තේත් නැහැ ඒ නිසා ඉස්සර තමයි ලෙඩ වැඩි දැන් මේ විද්‍යාවත් එක්ක ලෙඩ අඩු වෙලා තියෙන්නේ කියලා ඇත්තෙම මේකේ සත්‍ය තත්ත්වය කුමක්ද ඔව් පාරුනි මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් සමාජය තුළ නොඑක් විට සාකච්ඡාවට බඳුන් වෙන අභියෝගයට ලක් වෙන මාතෘකාවක් ආදි කාලේ මිනිස්සු ගොඩක් කල් ජීවත් වුණා වර්තමාන මිනිස්සු ඒ තරම් කල් ජීවත් වෙන්නේ නැහැ ලෙඩ රෝග වැඩි කියන එක
නමුත් අපි විද්‍යාත්මකව සලකලා බැලුවොත් ආදි කාලයේ උපතේදී ආයු අපේක්ෂාව අපි හිතනවට වඩා ගොඩක් අඩුයි. ලෝකයේ දියුණු රටක් ගත්තත් උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 30ක් වගේ. දියුණු නොවු රටක් ගත්තොත් අවුරුදු 25ක් වගේ. නමුත් කාලයත් එක්ක දියුණු වෙනකොට අපි අපේ පළවෙනි රූපයේ දිස බැලුවොත් ඒක තේරුම් ගන්න ඉතාමත්ම පහසුයි. 1800 ගණන්වල උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 30ක් විතර දියුණු රටක. නමුත් 2000 වෙනකොට ඒක අවුරුදු 80කට කිට්ටු කරලා. ඒකට හේතුව තමයි විද්‍යාවේ තියෙන දියුණුව. ආදි කාලයේ ප්‍රතිජීවක ඖෂධ එහෙම තිබ්බේ නැහැ. පාචනය, ලාදුරු මේ වගේ රෝගයක් හැදුනොත් අනිවාර්යයෙන්ම අත් වෙන්නේ මරණය. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ගම් පිටින් මැරෙන්නේ. නමුත් අද තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. අද ආසාදන රෝගවලට ඉතාමත්ම හොඳ තත්ත්වයේ ඖෂධ අද ලෝකේ හොයාගෙන තියෙනවා. නොදිනු රටක පවා මේ ප්‍රතිකාර තියෙනවා. ලංකාව ගත්තත් ලංකාවේ ඉතා හොඳ මට්ටමක මේවා තියෙනවා. ඉතින් ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව ඇත්තටම ගැහැණු කෙනෙක්ගේ අවුරුදු 79ක්. පිරිමි කෙනෙක්ගේ 72ක්. මේ වගේ තත්ත්වයක් වෙනකොට ඇත්තටම අපිට මැරෙන්න තියෙන හේතුව වෙනස් වෙනවා. ආදි කාලේ නම් පාචනය හැදිලා මැරෙනවා. ඒ වුණාට අද කාලේ 80%ක් විතර මිනිස්සු මරණයටපත් වෙන්නේ දීර්ඝ කාලීනව පීඩා විඳින රෝගවලින්. ඒකට හේතුව තමයි ගොඩක් කල ජීවත් වෙන්න වාසනාව ලැබීම. ඔබ කියන්නේ ওই බෝ නොවන රෝග කාණ්ඩයට අයිති වෙන රෝග ගැනද? බෝ නොවන රෝග තමයි ගොඩක් වැඩි වෙගෙන යන්නේ. ඉස්සර ඒක අනිත් පැත්තනේ. ඒක අනිත් පැත්ත තිබ්බේ. එතකොට පිළිකා ගත්තා. ඊළඟට නිදන්ගත වකුගඩු රෝග, නිදන්ගත අක්මා රෝග, පෙනහළු රෝග, ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග, මේ ආදී රෝග විශාල ප්‍රමාණයකින් දීර්ඝකාලීනව පීඩා විඳින, මේ කියන්නේ වසර ගණනාවක් පීඩා විඳිමින් ගොඩක් දෙනෙකුට මිය යන්නට සිද්ධ වෙනවා. මේ අතර දියවැඩියාව කියන රෝගයක් තියෙනවද? දියවැඩියාවත් සුව කරන්න බැරි රෝගයක්. ඒක පාලනය කරගන්න රෝගයක්. ඒක අවසන් අවස්ථාවට ආවහම ඒකේ පීඩා විඳිමින් තමයි රෝගියාට අවසන් කාලය ගත කරන්නට වෙන්නේ. දැන් අපි අහලා තියෙන මේ වචන දෙකක එකතුවක් සහන සත්කාරය. මේ නිතරම අහනවා, හැබැයි ඇත්තෙන්ම මේ සහන සත්කාරය කියන්නේ මොකක්ද? මේක මේ වචන දෙකක එකතුවක්ම පමණක්ද? එතනින් එහාට ගිහලා ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව්, සහන සත්කාරය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ පැලියටිව් කෙයා කියලා. ඒතකොට මේ සහන සත්කාරය ඇත්තටම මුලින්ම පටන් ගන්නෙ පිළිකා රෝගීන් ආශ්‍රිතව. මොකද ආදි කාලේ ගොඩාක් පීඩා විඳිමින් මරණයටපත් වෙනවා දැක්කේ මේ රෝගීන්ගේ. නමුත් ඒක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ රෝග විශාල ප්‍රමාණයකට අදාළයි. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් සඳහන් කරලා තියෙන නිර්වචනය පොඩ්ඩක් බැලුවොත් හොඳයි. රූප රාමුවක් තුලින් ඒක සඳහන් කරන විදියට සහන සත්කාරය ඇවිල්ලා දීර්ඝකාලීනව පීඩා විඳිමින් තම ජීවිතයට සීමා පනවන රෝගියන්ගෙන් පීඩා විඳින, එහෙම නැත්නම් ජීවිත කාලේ සීමා කරන රෝගියන්ගෙන් පීඩා විඳින රෝගීන්ට, ඒ වගේම ඒ රෝගීන්ගේ පවුල්වලට සහ ඒ රෝගීන්ට සත්කාර කරන අයට ජීවිතේ ගුණාත්මක බව වැඩි කරන ක්‍රමවේදයක් තමයි සහන සත්කාරය කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි රෝගය ගැන පමණක් නෙමෙයි බලන්නේ. රෝගියාගේ කායික ප්‍රශ්න තමයි රෝගය නිසා එන්නේ, කායික ප්‍රශ්න. ඊට අමතරව රෝගියාගේ මානසික ප්‍රශ්න, ඒ වගේම තමයි රෝගියාගේ ආධ්‍යාත්මික ප්‍රශ්න සහ සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න. මේ හැම එකක් ගැනම අවධානය යොමු කරනවා. ඔබතුමා ගැන මේ හැම දෙයකම එකතුවක් මේ වෛද්‍ය විද්‍යාත්මක කාරණයකින් ඉෂ්ට කරගන්න හදනවා කියලා? ඔව්, ඇත්තටම අපිට කොයිම වෙලාවකවත් අවස්ථාවක් නැහැ රෝගියාව මේ රෝගය තුලින් පමණක් වෙන් කරගන්න. මොකද රෝගියා කියන පුද්ගලයා හැදිලා තියෙන්නේ කරුණු ගොඩක් එක්රාස් වෙලා. රෝගියාට කායික පැත්තක් තියෙනවා, මානසික පැත්තක් තියෙනවා, සමාජීය පැත්තක්, ඒ වගේම ආර්ථික සහ අධ්‍යාත්මික පැත්තක් තියෙනවා. මේ සියලු දේ එක්ුණාම තමයි මිනිස්සෙක් හැදෙන්නේ. ඒතකොට ඒ සියල්ලටම ප්‍රතිකාර කරන්නේ නැත්නම් අපි අපේ ප්‍රතිකාරය අසම්පූර්ණ වෙනවා. එතකොට මේ තවත් කාරණයක් තමයි වෛද්‍යතුමනි, දැන් රෝගයක් වැළඳුනම් විශේෂයෙන්ම අපි ඔය කතා කරන අපි හිතමු පිළිකාවක් කියලා, පිළිකාවකට ගොදුරු වුණා. මේ රෝග ලක්ෂණ අනුව සහ පස්සේ වෛද්‍ය වාර්තා අනුව ඔප්පු වෙනවා ඒ පුද්ගලයාට තියෙන පිළිකාවක් කියලා. කාන්තාවක ගැන අපි හිතමු. හැබැයි මේ දරා ගැනීමේ ශක්තියක් නැති, ටිකක් හැමදේටම සැලෙන සසැලෙන සංවේදී කෙනෙක්ට අපි මේ කාරණේ කියනවාද? දැන් ඉස්සර නම් හරියට වහං කරගෙන හිටියා. සමහර වෙලාවට ප්‍රතිකාර කරනවා, නමුත් රෝගියා දන්නේ තමන්ට තියෙන පිළිකාවක් කියලා. හැබැයි දැන් තත්ත්වයට වඩා වෙනස්. හුඟක් වෙලාවට වෛද්‍යවරු කියනවා යාට තියෙන මේ වගේ තත්ත්වයක් කියලා. එහෙම කියන එක වැදගත්ද? නොකියම ප්‍රතිකාර කරන එක හොඳ නැද්ද? ඔව්, පාර්මී මේක අද ඊයේ ආපු දෙයක් නෙමෙයි. හිපොක්‍රටිස් ආදි කාලේ කියලා තියෙනවා. ඒකත් මම අපි ඡායරූපයකින් පෙන්වමු. රෝගියෙකුට සහ පවුල්වල අයට අතීතයේ සිද්ධ වෙච්ච දේ,
තමන්ගේ රෝගය සම්බන්ධ වර්තමානයේ මොකද්ද වෙන්නේ අනාගතයේ මොකද්ද වෙන්න පුළුවන් මේ සියලු දේ ඉතා අවංක භාවයකින් රෝගියා සමග සහ ඔහුගේ පවුල්වල අය සමග සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඍජුව මේ කතා කරන දේ සහ මේ මානසික ඒකාග්‍රතාවය අතර සම්බන්ධයක් නැද්ද? මානසින් කඩා වැටීම තුළ මේ ලෙඩේ තියෙන රෝගය හොඳ කරගන්නටත් ඒ බාධාවක් වෙන්නේ නැද්ද? සත්‍ය ප්‍රකාශ කරන එකට කියනවා අපි බ්‍රේකින් බෑඩ් නිවුස් කියලා වචනය සඳහනක් කරනවා. මේක කරන්නා වූ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව තමයි මේක සිද්ධ කරන්නේ. නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සුදුසු පරිසරයක් ඇති කරමින් මේක ඉතා සංවේදී ලෙස සාකච්ඡා කරොත් රෝගියා සහ රෝගියාගේ පවුල්වල අයත් සමග එතනදී රෝගියාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි රෝගියා තුලින් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. සමහර වෙලාවට අපි මේ නරක ආරංචිය රෝගියාට ලබා දුන්නාම රෝගියා අඬන්න පුළුවන්. ඇඬීම කියන්නේ මිනිස්සෙක් අදහස් ප්‍රකාශ කරන විදිහක්. අපි දන්නවා නරක ආරංචියක් කිව්වම කවුරුවත් hina වෙන්නේ නැහැ. එතකොට ඒ ඇඬීම තුළ රෝගියාගේ යම්කිසි මානසික මට්ටමක තමන්ගේ තියෙන වේදනාව ඉවතර දැමීමක් සිද්ධ වෙන්නේ. අපි ඒකට ඉඩ දෙන්න ඕනේ. නමුත් ගොඩක් තැන්වල සිද්ධ වෙන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීම අදහස් එළියට එීමට දක්වන බය නිසා මේ දේවල් හංගනවා. මේ සැඟවීම තුලින් රෝගියාගේ නිසි තත්ත්වය සැබෑතොරතුරු සැඟවීම තුළින් අවසානයේ සිදුවන විනාශය ඉතාමත්ම භයානකයි. දැන් සමහර කර්මාන්තයක් හා සම්බන්ධ වඩාම වටිනා කාරණේ වෙන්නේ යටිතල පහසුකම් දිනු කරන එක. ඒ වගේ මට හිතෙනවා මෙහෙම රෝගියෙක් වටා තියෙන අනිත් කාරණා හරි විදිහට සුමට විදිහට ඉෂ්ට සිද්ධ නොවුනොත් තමයි රෝගියා ගොඩක් කලබල වෙන්නේ. උදාහරණයක් කිව්වොත් වෛද්‍යතුමනි දැන් දරුවෝ 3 දෙනෙක් විතර ඉන්න මවකට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත් මවට තමන්ගේ ජීවිතය අහිමිවීමට වඩා දැනෙන කාරණේ වෙන්නේ තමන් වටේ ඉන්න දරුවන්ට මොකක්ද වෙන්නේ? මෙතනින් එහාට දරුවෝ කවුද බලාගන්නේ? මං වගේම මගේ ස්වාමි පුරුෂයා බලාගනීද? මගේ දරුවෝ ලොකු මහත් කරන්නේ කවුද? මේ වගේ ගැටලු වලට මුහුණ දෙමින් ඒ ගැටලුවත් හිතට අරගෙන තමන්ගේ ලෙඩෙත් එක්කම තමන්ගේ රෝගී තත්ත්වෙත් එක්කම පෙළෙන මවවරු ඕන තරම් ඇති. එහෙම අයට යම් ක්‍රමවේදයක් තියෙනවද මේකෙන් මිදෙන්න? ඔව් පාර්මී, එතන ඇත්තටම දැන් ඔබ සඳහන් කරපු උදාහරණය තුල තියෙන්නේ රෝගියාගේ සමාජීය සහ මානසික මට්ටම. එතකොට එවැනි තත්ත්වයකට ඇත්තටම මේ සහන් සත්කාරය කියන්නේ තනි පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි, ඒක කණ්ඩායමක් විසින් සිද්ධ කරන දෙයක්. එතකොට එතනට අවශ්‍ය වෙනවා මානසික සහනය, කවුන්සලින් කියන දේ ලබා දෙන පුද්ගලයින්, ඒ වගේම සමාජීය මට්ටම දියුණු කරන්නට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මේ ආදි වශයෙන් නොයෙකුත් කොටස් අවශ්‍ය වෙනවා. ඒතකොට මේ ක්‍රමවේදය ලංකාවේ එච්චරම් දියුණු තත්ත්වයක් අද නැහැ. නමුත් ඒක අනාගතයේ දියුණු විය යුතුයි. එතෙන්ට තමයි අපි මේ එන්න හදන්නේ. එතකොට අපි ගත්තොත් සහන සත්කාරයේ එක එක් අවස්ථා තියෙනවා. මොකද අපි ඒක පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපි ඊළඟ රූපය අපිට ලබා ගන්නට පුළුවන් නම් සහන සත්කාරය කිව්වහම පුළුල් පරාසයක්. අපි ගත්තොත් එහෙම දවසක් දෙකක් කෙටි සතියක් වගේ ජීවත් වෙන පුද්ගලයෙකුට ලබා දෙන සහන සත්කාරයට අපි කියනවා ටර්මිනල් කෙයා කියලා. එතකොට ඒ දිනයක සහන සත්කාරය අනිත් කොටස් වලින් වෙනස්. අපි හිතමු අවුරුද්දක් පමණ කාලයක් ජීවත් වෙන පුද්ගලයෙකුට ලබා දෙන සහන සත්කාරයට කියනවා end of life කෙයා කියලා. ඊට අමතර ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන. නමුත් අපි දන්නවා මේ රෝගය නිසා යම් අවස්ථාවක රෝගියාට ජීවිතය අහිමි වෙනවා කියලා. එවැනි අයට දෙන සහන සත්කාරය අපි palliative care කියලා විතාපුළුල්ල සාකච්ඡා කරනවා. ඒතර මේ එක් එක් කොටස තුල ඔය අපි කතා කරපු කායික, මානසික, සමාජීය සහ ආර්ථික, ඒ වගේම spiritual පැත්ත එක එක මට්ටමින් අන්තර්ගත වෙලා තියෙනවා. දැන් හොඳ සහන සත්කාරයක් ලබා දෙමින් ඇත්තටම හිතුවට වඩා වැඩි කාලයක් ජීවත් කරවන්න පුළුවන්ද මෙවැනි රෝගියෙක්? ඔව්, ඇත්තටම එතෙන්දී අපි දැන රෝගියෙක් ජීවත් කරන්න කියන්නේ අපි සහන සත්කාරයේදී බලාපොරොත්තු වෙන්නේ රෝගියාගේ ජීවිත කාලය වැඩි කරන්න. මොකද ඒකට හේතුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රෝගියා ජීවත් වෙනකන් ඉතාමත්ම හොඳ ගුණාත්මක භාවයකින් ජීවත් කරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඉතා හොඳ සහන සත්කාරයක ප්‍රතිඵලයක් විදිහට ඇතැම් අවස්ථාවල රෝගියාගේ ජීවිත කාලය වැඩි වෙන්න පුළුවන්. අපි රෝගීන්ගේ ජීවිත කාලය වෙනස් වෙන විදිහ රූප සටහනකින් බැලුවොත් 6 වෙන රූපය එතෙන්දි පේනවා. අපිට පිළිකා රෝගියෙක් ගත්තොත් පිළිකා රෝගියාට පළවෙනි ප්‍රස්ථාරය තමයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ රෝගියාගේ ජීවිතයේ අහිමි වෙන කාල සීමාව අපිට ඉතාමත්ම පැහැදිලිව දැනගන්නට පුළුවන්. නමුත්
අපි ස්වසන රෝග නිසා නිදන්ගත ඊළඟට අක්මා රෝග නිදන්ගත වකුගඩු නිදන්ගත රෝග නිසා ජීවිතය අවසන් වන රෝගීන්ගේ ජීවිත කාලේ කොයි මොහොතේ අවසන් වෙනවද කියන එක නිවැරදිව කියන්න බෑ. අර දෙවෙනි ප්‍රස්ථාරයේ පොඩි නෙරීම් යටට තියෙන එක එක් අවස්ථාවල රෝගියා ජීවිතේ නැති වෙයි වගේ හිතනවා නැවත උඩට එන්න පුළුවන් අවස්ථා තියෙනවා ප්‍රතිකාර කරාම. නමුත් දිගින් දිගටම යනකොට අර ප්‍රස්ථාරයේ ආනතිය ටිකෙන් ටික පල්ලෙහාට යනවා. ගොඩ ආවත් ලෙඩා අර ලෙඩාගේ තියෙන ගුණාත්මක බව ලෙඩාගේ තියෙන ජීවනයේ தත්ත්වය ටික ටික අඩු වෙලා අවසානයේදී ඔය එක නිරීමක් තුලින් එක ආබාධයක් තුලින් රෝගියා ජීවිතය අහිමි වෙනවා. නමුත් වයසට යෑම සහ ඩිමෙන්ෂියා කියන රෝගී தත්ත්වවලදී ඇත්තටම අපිට හරිම අමාරුයි. අන්තිම ප්‍රස්ථාරයෙන් කියන්නේ රෝගියාගේ ජීවිත කාලය කොහොමද අවසන් වෙන්නේ, ඔහුගේ ෆන්ක්ෂන්ස් ක්‍රියාකාරකම් අඩු වෙන්නේ කියලා. ඉතාමත්ම අමාරුයි රෝගියාගේ ජීවිතත්වය කොහොමද අවසන් වෙන්නේ කියලා අඳුනා ගන්නට. එතකොට අපි ඔය එක්කම කතා කරමු ලංකාවේ මේ සහන සත්කාරයේ தත්ත්වය කොහොමද කියලා. අපි දන්නවා සමහර රටවල් මේ සහන සත්කාරය ගැන කතා කරනකොට ඒ එක්කම බොහොම ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ தත්ත්වය කොහොමද? ඔව් ලංකාවේ தත්ත්වය ගත්තොත් අපි 10 රූපේ අපිට ලබා ගන්නට පුළුවන් නම් ඉතා පහසුයි විස්තර කරන්නට. මේ සහන සත්කාරයේ தත්ත්වය ප්‍රකාශ කරන එක විදිහක් තමයි රටක වේදනාව සඳහා දෙන සත්කාරය කොයි මට්ටමකින් තියෙනවද කියලා පෙන්වන එක. ඒතර මේක අන්තර්ජාතික වාර්තාවක්. මේකේ සඳහන් කරන විදිහට ලංකාවේ පිළිකා රෝග වලින් සහ HIV AIDS රෝග වලින් මිය යන රෝගීන්ගෙන් 80%ක් මිය යන්නේ තමන්ට අදාළ වේදනානාශක නොමැතිව. ඒ කියන්නේ ඉතාමත්ම වේදනාවකින් තමයි මිය යන්නේ. 20%කට වගේ ප්‍රමාණය එකට තමයි අවශ්‍ය තරම් වේදනානාශක හම්බ වෙන්නේ. ඒ කියන්නේ වේදනානාශක නොමැතිකමද ලංකාවේ, නැත්නම් වේදනානාශක නිර්දේශ නොකිරීමද? ඇත්තටම ඕකේ දෙපැත්තම තියෙනවා. නිර්දේශ කරන්නේ නැත්නම් වේදනානාශක ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මෝෆීන් වගේ ඖෂධයක් ගත්තාම ඒක රටකට ලබා ගන්නට නම් අන්තර්ජාතිකව අනුමැතියක් ලබාගත යුතුයි. අන්තර්ජාතික මට්ටමින් පිළිගන්නවා ලංකාවේ භාවිතා කරන මෝෆීන් ප්‍රමාණය අඩුයි කියලා. නමුත් ඒගොල්ලෝ අනුමැතිය ලබා දෙන්නේ මේ මෝෆීන් රෝගීන්ට යන ක්‍රමවේදයක් හරියට නිර්මාණය වෙලා නැත්තම්. ඒතකොට දැන් අද වර්තමානයේ උත්සාහ කරන්නේ මේ ක්‍රමවේදය නිර්මාණය කිරීමට. ඇත්තටම 2010 මම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට බදුල්ල රෝහලේ වැඩ පාර ගන්නකොට අපි මේ දේ පටන් ගත්තා. නමුත් ලංකාව තුල මේ ඉතාමත්ම අඩු මට්ටමකින් තිබ්බේ. 2015 වෙනකොට ලංකාවේ මෝෆීන් ප්‍රමාණය පාවිච්චි කරපු ප්‍රමාණය කිලෝ 15ක් විතර. නමුත් මේ අද වෙනකොට ඒක කිලෝ 47කට වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් අපේ අවශ්‍ය ප්‍රමාණය කිලෝ 100කට 200කට වඩා වැඩි. අවසන් ප්‍රශ්නේ විදිහට මම ඔබට යොමු කරන්නේ මේ ගුණාත්මක මරණ දර්ශකය පිළිබඳව. අපි ගුණාත්මක භාවය පිළිබඳ කතා කරනවා බොහෝ දේවල් වල. ආහාරයක් හදනකොට වුණත්, එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු කරනකොට වුණත්, හැබැයි අපි හිතන්නේ මරණය ගුණාත්මක මරණයක්, අපිට ප්‍රශංසනීය මරණයක් අපිට අත්වේද කියලා. ඒ කාරණේද මේකෙන් කතා බහ වෙන්නේ? ඔව්, අපි 17 රූපය දෙස බැලුවොත් පැහැදිලි වෙනවා ලෝකේ මැරෙන්න තියෙන හොඳම රට, ඒ කියන්නේ හොඳ මරණයක් ලබා ගැනීමට තියෙන හොඳම රට තමයි එංගලන්තය. ඒකේ ගුණාත්මක මරණ දර්ශකය 90ට වඩා වැඩි. නමුත් ලංකාව අපි උදම් මනනවා අපේ සෞඛ්‍ය සේවය ගැන. නමුත් අපේ මේ සහන සත්කාරයේ පැත්තෙන් ගත්තොත් ඉතාම පහත් මට්ටමක තියෙන්නේ. අපේ ගුණාත්මක මරණ දර්ශකය 27ක් වගේ ඉතාමත් පහළ මට්ටමක්. අපි සංසන්දනාත්මක බැලුවොත් අප්‍රිකානු රටවල් සමහර රටවල් තියෙනවා, කෙන්‍යාව වගේ රටවල් අපිට වඩා ඉතා ඉහළ මට්ටමක සිටිනවා. එතකොට මේ ගුණාත්මක මරණයක් ලබා ගැනීම සඳහා සහන සත්කාරයේ සහභාගීත්වයේ බලන අංග කිහිපයක් තියෙනවා. අංග පහක් විතර තියෙනවා. එතකොට සමාජයේ ප්‍රජාව කොහොමද මේකට යොමු වෙන්නේ? සෞඛ්‍ය පහසුකම් කොහොමද තියෙන්නේ? අවශ්‍ය බෙහෙත් කොහොමද තියෙන්නේ? පුහුණු වීම තියෙනවද? අවස්ථා තියෙනවද? රටක සහන සත්කාර සායන තියෙනවද? සහන සත්කාර රෝගීන්ට අවශ්‍ය කරන දේවල් ලැබෙනවද නියම විදිහට? අවසන් කාලයේ ජීවිතය උන්ගේ කොයි විදිහටද ගත වෙන්නේ? මේ දේවල් බලලා තමයි මේක හදලා තියෙන්නේ. ලංකාවේ තත්ත්වය ඉතාමත් පහත් මට්ටමක තියෙනවා. නමුත් මෑත කාලයේදී ලොකු වෙනසක් සිද්ධ වෙගෙන යනවා. විශේෂයෙන්ම දැන් මම වැඩ කරන පෞද්ගලික රෝහලේ පවා, සිරි ශල්‍ය රෝහලේ පවා අපි අලුතෙන් පටන් අරගෙන තියෙනවා සහන සත්කාර සේවාවන්. එතකොට මේ සහන සත්කාර සේවාවන් තුළ රාජ්‍යාංශෙත් එහෙමයි, පුද්ගලිකාංශෙත් එහෙමයි දැන් නව ප්‍රබෝධයක් ඇති වෙගෙන යනවා. එතකොට අපිට මේක ප්‍රශස්ත මට්ටමකට යන්නට අපි ඉලක්කයක් තබා ගත යුතුයි. ඉදිරි අවුරුදු කිහිපය තුළදී අපිට හිතනවා මේ ඉලක්කයට ළඟා වෙන්නට පුළුවන් වෙයි කියලා. ඔව්, බෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය දෙමිනේ ඔබතුමාට. ඒ ඉලක්කයට ළඟා වීම සඳහා වෛද්‍යවරු විදිහට ඔබ දෙන දායකත්වයත්, ඒ වගේම මේ අපිටත් යුතුකමක් වගකීමක් තියෙනවා මේ සමාජ ජීවත් වෙන පුරවැසියන් පුද්ගලයන් විදිහට. ඒ යුතුකමට වගකීමට උර දෙන්න අපිත් රැඳෙමු බැඳෙමු. අපි කවුරුත් මිය යන මිනිසුන්. හැබැයි සාධනීය මරණයක් තව කෙනෙක්ට ලබා දීම වෙනුවෙන් අපිට පුළුවන් නම් එහෙම රෝගියෙක්ට උදව්වක් කරන්න,
මානසික සුවයක් ලබා දෙන්න ඒ අතිශය වැදගත් වටිනා කාරණයක් බව මතක් කරමින් තමයි මේ විශේෂාංගය නිම කරන්නේ. බෙහෙවින්ම ස්තුතියි. ඒ ස්තුතිය පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාම ගුණතිලක මහත්මයාට. තවත් දවසක අනිවාර්යයෙන්ම මුණ ගැහිලා මේ දිගුවක් විදිහට ඉතිරිය කතා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔබට අයිබෝන්. අයිබෝන්.